කොහොමද ඉතින් ඔයාලට? ඔන්න වෙනද වගේ අද ද ෆිෂි ෆ්ලෙක්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයගලන්ට අරන් යවලා තියෙන වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය අපි සුරතල් මත්ස්‍යයෙන් එදිනෙදා ජීවිතයේදී නිතර නිතර ගේනවා අලුතෙන් ගේනවා. ඉතින් මේ ගේද්දි අපි ගොඩක් දුරට අපේ අතින් වැරදි වෙනවා. අපි බලන්නේ නැහැ හරියට මේ මාළුන්ට මොනවාගේ දේවල් ද අවශ්‍ය, මේ මාළු මොනවාගේ මාළුද, මොනවාගේ දේවල් ද කන්නේ, මොනවාගේ ටැංකි දෝනේ. කිසි දෙයක් බලන්නේ නැහැ අපි උස්සන්ගෙන එකයි කරන්නේ. ඉතින් ඒකත් එක්කම නිතර නිතර මාළු මැරෙන එකම තමයි වෙන්නේ. ඉතින් ඒක නොවි හරියාකාරව හදන්න අපි මේ දේවල් ගැන හරි කරුණු දැනගන්න ඕනේ. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරමු මේගොල්ලන්ව ගේන්න කලින් ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න ඕනේ දේවල් සහ ඒගොල්ලෝ අපි ගාවට ආවට පස්සේ ඒගොල්ලන්ගේ ආයු කාලය හරි හැටි තියාගන්න ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. කියලා පටන් ගන්නම්. සාමාන්‍යයෙන් අපිට මාළුවෙක් හදද්දී අපිට මාළුවා හම්බුණා හෝ අපි මිලදී ගත්තා හෝ මොන වගේ වටිනාකමක් තියෙන මාළුවෙක් වුණත් අපි එයාව ගත්තට පස්සේ ඒ අරන් ඉවර වුණාම එතනින් වියදම් ඉවරයි කියලා කවදාවත් හිතන්න එපා. එතන ඉඳන් තමයි වියදම් පටන් ගන්නෙ. ටැංකියේ සෙටප් එකට යන වියදම්, ෆිල්ට්‍රේෂන් වලට යන වියදම්, ෆිල්ටර් මීඩියස් වලට යන වියදම්, එතකොට ඔයා වෝටර් චේන්ජස් අනම්මනම් කරනවා, කරන්ට් එක යූස් කරනවා, ඒ බිල්ස් ගෙවන්න ඕනේ. ඊට අමතරව මාළුවට හොඳ ආහාර ලබා දීමක් කරන්න ඕනේ දිගින් දිගටම. එතකොට ඒ ආහාර වලට වියදම් කරන්න වෙනවා. විවිධාකාර ලෙඩ එන්න පුළුවන්. ඒ ලෙඩ වලට බෙහෙත් වලට වියදම් වෙන්න පුළුවන්. ඉතින් හැම වෙලෙම බලන්න ඔයා සුරතල් සතෙක් ඇති කරද්දී ඔයා ලොකු වගකීමක් ගන්න ඔයා ගාවට. මොකද අපි සුරතල් සතෙක් ගත්තාම මත්ස්‍යෙක් විතරක් නෙමෙයි මොන සතෙක් ගත්තත් අපි ගාවට ගත්තට පස්සේ එදා ඉඳන් එයාගේ ස්වාමියා අපි. එතකොට අපි දෙන දේවල් තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපෙන් එයා එයාට අවශ්‍ය දේවල් බලාපොරොත්තු වෙනවා. එතකොට පුළුවන් තරම් අපි එයාත් එක්ක ලං වෙලා ඉවර වෙලා එයාව නිකන් කියවීමක් වගේ තමයි කරන්නේ. ඒ කියන්නේ එයාත් එක්ක අමුතුම බැඳීමක් හදා ගන්නවා. ඒ හදාගෙන ඉවර වෙලා එයාව තේරුම් අරන් මෙයාට මේ වගේ දෙයක් තමයි දෙන්න ඕනේ, මේ වගේ දේවල් තමයි මෙයා කැමති කියන දේවල් බලලා තමයි අපි දෙන්න ඕනේ. එතනදී අපිට වියදම වැඩි වියදමක් වුණොත් අපිට ඒක දරා ගන්න බැරි වුණොත් මට ඒක දරා ගන්න බෑනේ, සල්ලි නෑ, ඔයා මේක කාලා ඉන්න, මේ විදිහට ඉන්න, ලෙඩක් හැදුනොත් නිකන් හොඳ වෙනකන් ඉන්න, එහෙම අපිට කොහෙත්ම කියන්න විදිහක් නෑ. ඒ නිසා සුරතල් සතෙක් වගකීමක් ගන්නවනම් අනිවාර්යයෙන්ම මිල මුදල් අතේ තියෙනවද කියලා බලන්න. මේක මම කියන්නේ මමත් මේ සල්ලි දෙන මිනිස්සු නෙමෙයි, පුළුවන් තරම් මේ එහෙන මැච් එකක් ගහගෙන ඉඳලා මේ මාළු හදන්නේ, මේගොල්ලන්ට කන්න දෙන්නේ, මේ දේවල් කරන්නේ. සමහර වෙලාවට මම කන්නේ නැහැ, මගේ බල්ලන්ට මේගොල්ලන්ට කන්න දෙනවා. ඉතින් මං කන එකක් දෙන අවස්ථා තියෙනවා. ඉතින් මාළුන්ට අපිට එහෙම කරන්න බෑනේ, බල්ලා එහෙම කෑවත්. ඉතින් ඒ නිසා මම කියන්නේ සාමාන්‍ය අපිට සල්ලි උවමනා නැහැ. ඒ කියන්නේ සල්ලිම නෙමෙයි මාළු හදනවා කියන්නේ. නමුත් සල්ලි අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයි මේ වගේ දෙයක් කරද්දී. අපි මාළුවෙක් ගේන්න යද්දී අපි මුලින්ම බලන්න ඕනේ එයා මොන වගේ වර්ගයකට දායත් වෙන්නේ, එයාගේ ෆැමිලි එක මොකක්ද, එයාගේ නම මොකක්ද, එතකොට එයා ඇග්‍රෙසිව් මාළුවෙක්ද, නන් ඇග්‍රෙසිව් මාළුවෙක්ද. ඔයා හිතන්න ඔයාගාව කමියුනිටි ටැංකියක් තියෙනවා කියලා, ඒ කමියුනිටි ටැංක් එකට අරයව අලුතෙන් හඳුන්වලා දෙන්න යනවා කියලා හිතමුකෝ. එතකොට එයා මේකට ගැළපෙනවද, මෙයා මොන වගේ මාළුත් එක්කද කමියුනිටි කරන්න පුළුවන්. එතකොට මෙයා සමහර මාළු ඉන්නවා තමන්ගේ ෆැමිලි එකේ මාළුත් එක්ක විතරයි කමියුනිටි වෙලා ඉන්න කැමති, රංචුවක් වශයෙන් ජීවත් වෙන්න කැමති අය ඉන්නවා, තනිව ජීවත් වෙන්න කැමති අය ඉන්නවා. ඉතින් මේ අතරින් මොන වගේ කැටගරි එකක මාළුවෙක්ද කියලා අපි මුලින් අඳුර ගන්න ඕනේ මේ මාළුවව. ඒ අඳුරගෙන මෙයාගේ වර්ගයේ නම, ෆැමිලි එක, ඒ දේවල් අඳුරගෙන ඉවර වෙලා ඊට පස්සේ මෙයා කොච්චර විතර ලොකු වෙනවද, ඒ කියන්නේ මැක්සිමම් ග්‍රෝත් එක, ඊට පස්සේ ග්‍රෝත් රේට් එක, ඒ දේවල් බලන්න ඕනේ. කොච්චර කාලයක් ජීවත් වෙනවද, මොන වගේ ආයු කාලයක් දරන් එන්නේ, ඒ දේවල් බලලා ඉවර වෙලා මෙයාගේ ටැංකිය සකස් කරන්න ඕනේ. ටැංකිය සකස් කරද්දී සාමාන්‍ය මතය තමයි, ඒ කියන්නේ මාළුවෙක්ගේ මැක්සිමම් ග්‍රෝත් එක වගේ තුන් ගුණයක් දිග සහ පළල දීලා ඉවර වෙලා ඊට සාපේක්ෂව එයාට ගැළපෙන පරිදි ගැඹුරක් දෙන එක. ඉතින් කොහොම හරි මේක අපිට තුන් ගුණේ ගොඩක් තැන්වලදී ඇප්ලයි කරන්න අමාරුයි. අපිට දිග දුන්නත් පළල දී ගන්න අමාරුයි. නමුත් අඩි 3ක මාළුවෙට අනිවාර්යෙන් අඩි 4ක් 4.5ක්වත් පළලක් දිය යුතුමයි. මොකද එයාට නිදහසේ හැරෙන්න තියෙන්න ඕනේ. නිකන් ගිහිල්ලා ගැරන්ඩි වගේ පස්සට එන්නේ නැහැ. එතකොට ආයේ හැරිලා එන්න ඕනේ. හිල් කෙනෙක් නෙමෙයිනේ. එතකොට එයාට ගැළපෙන පරිදි එයාගේ ඇඟේ සයිස් එක හැටියට, ඇඟේ මහතේ හැටියට අනිවාර්යයෙන්ම ටැංකි සයිස් එකක් දිය යුතුමයි. දැන් හිතන්න ඔයා සිල්ව අරවාන කෙනෙක් කියනවා කියලා. සිල්ව අරවාන තාම අඟල් 4යි. නමුත් එයාගේ මැක්සිමම් ග්‍රෝත් එක 3යි කියමුකෝ. ඒ 3 වගේ 3 ගුණයයි 3 ගුණයයි දුන්නොත් එහෙම අඩි 9 කෑල්ලක් තියෙන්නේ. 9 කොටුවක් තියෙන්නේ.
එතකොට ඒ වගේ ටැංකියක් අර අඟල් හතරේ මාළුවට දුන්නොත් අනිවාර්යෙන් මාළුවට ආහාර හොයා ගැනීමට අපහසුතාවයක් වෙන්න පුළුවන් මාළුවා ස්ට්‍රෙස් වෙන්න පුළුවන් මාළුවට විවිධ ලෙඩ එන්න පුළුවන් මොකද එයා පරිසරයට හුරු වෙලා නැහැ පරිසරයට එහෙට මෙහෙට මූව් වෙන්න තනියෙන් හන්ට් කරලා ඉවරලා කෑමක් ගන්න ඒ කියන්නේ හන්ට් කරන්න දෙයක් නැහැ අපි කෑම ළඟට දෙනවා නමුත් එයා එහා කෙරවිලේ ඉඳන් මෙහාට එන්න දැනගන්න ඕනේ අපි ළඟට දැම්මේ නැත්නම් එයාට කෑම එක මිස් වෙන්න පුළුවන් අපි දාන දැනින් එයා බය වෙලා කොහෙට හරි ගියොත් එහෙම ආයෙ ඇවිල්ලා කද්දි කෑම ටික සවුත් වෙලා දෙන්න පුළුවන් ඉතින් ඒ වගේ අවස්ථාවලදී ඒ කියන්නේ වැඩි ජල පීඩනයකට ඔරොත්තු දෙන්නේ නැහැ ඒ වගේ වෙලාවදී අර ලොකු ටැංකියකට එකපාර අර පැටියව දාන්න නැහැ ඒ පැටියව අපි සාමාන්‍ය අඟල් 14ක් 15ක් විතර හොඳ සයිස් එකකට එනකම් අඩි 4යි අඩි 2ක් පළල 2ක් උස වගේ ටැංකියක අපිට හදන්න පුළුවන් ඒ හදලා ඉවර වෙලා එයා හොඳට ආහාර ගන්න හුරු වෙලා ටැංකියට හුරු වෙලා වතුරට හුරු වෙලා මිනිසුන්ට හුරු වෙලා ඒ දේවල් වලින් බැලන්ස් වුණාට පස්සේ අපිට පුළුවන් ලොකු ටැංකියක් එයාට දෙන්න එකපාර ගෙනල්ලා අඟල් 4 විතර චූටි පැටි අර වගේ ලොකු ටැංකියක් දීලා ඉවර වෙලා ඉක්මනට මරා ගන්නත් එපා අපි අනිවාර්යයෙන් එයාලට ඉඩ දෙන්න ඕනේ නමුත් එයාලට දිය යුතු ඉඩ දිය යුතු වයසේදී අනිවාර්යයෙන්ම දිය යුතු ඉතින් ඒක ගැන අනිවාර්යයෙන් අවබෝධයක් තියාගන්න නැත්නම් එතනදීත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඊට පස්සේ බලන්න ඕනේ මේගොල්ලෝ සාමාන්‍ය සර්වභක්ෂක මාළු ඉන්නවා මාංශ භක්ෂක මාළු ඉන්නවා ශාක භක්ෂක මාළු ඉන්නවා මෙතනින් මොන මොන කැටගරි එකේ මාළුවෙද්ද මොන වගේ කැටගරි එකකටද මෙයා අයත් වෙන්නේ මොන වගේ ආහාරද ගන්නෙ කියන එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මොකද එතනදී අපිට ලොකු ඉෂු එකක් නැහැ සර්වභක්ෂක සහ ශාක භක්ෂක මාළු එක්ක නමුත් මාංශ භක්ෂක මාළු එක්ක අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා ඒ කියන්නේ හිතන්න ඔයා පෞද්ගලිකව මාස් මාළු ගෙදරට ගේන්නේ නැහැ. ඔයා ඒ කියන්නේ මීටි අයිටම්ස් කොහෙන්ම ගෙදරට ගේන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා පෞද්ගලිකව කැමති නැහැ ලයිව් ෆීඩින් කරන්න මාළුවට. ඒ වුණාට මාළුවා ලයිව් ෆීඩින් ඔයාගෙන් ඉල්ලනවා. ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා නම් එතනදී ඔයාට මේ මාළුව කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මොකද ඔයාට බෑ එයා ඉල්ලන දේවල් දෙන්න. සාමාන්‍ය මාංශ භක්ෂක මාළුන්ට ගැලපෙන පරිදි පෙලට්ස් වර්ග එනවා. ඉතින් ඒකත් හොඳ බ්‍රෑන්ඩඩ් පෙලට් එකකට යන්න කියලා තමයි මම රෙකමන්ඩ් කරන්නේ. ඊට අමතරව අවම වශයෙන් සතියට දෙපාරක්වත් මීට් අයිටම් එකක් දෙන්න පුළුවන් නම්, ඒ කියන්නේ ෆ්‍රෙෂ් මීට් දෙන්න පුළුවන් නම් ගොඩක් දුරට හොඳයි. ඒ වගේම ඔයා ෆ්‍රෙෂ් මීට් දෙනවා නම්, ඒ කියන්නේ මීට් කිව්වට අපි සාමාන්‍ය මස් එහෙම දෙන්නේ නැහැ මාළු වර්ග ඉස්සෝ. ඒ වගේ තමයි දෙන්නේ ගොඩක් දුරට. අපේ ගඟවල්වල ජීවත් වෙන මාළු නිසා ගඟේ මාළු වර්ග දුන්නොත් ඔය බටු තිලාපි ඒ වගේ දුන්නොත් හොඳයි. ඒකත් එයාව ගෙනල්ලා ෆ්‍රීස් කරන්න එපා. ගොඩාක් සති ගණන් ෆ්‍රීස් කරන්න එපා. උපරිම දවස් 3ක් වගේ කරද්දී දීලා ඉවර කරන්න පුළුවන් තරමින් ගේන්න ගොඩ ගහගෙන ගොඩ ගහගෙන ඕනකට වඩා දෙන්න එපා. ඉතින් හොඳම දේ තමයි ඔයාගේ මාළුවට හදිස්සියකදී හරි ආහාරයට ගන්න පුළුවන් විදිහට එයාව ට්‍රේන් කරලා තියාගන්න හොඳ පෙලට් එකකට. සාමාන්‍ය බ්‍රෑන්ඩඩ් ඒගොල්ලන්ටම ගැළපෙන පරිදි එන පෙලට් වර්ග ඒගොල්ලෝ මැලියක් නැතුව, ඒ කියන්නේ මැලියක් දක්වන්නේ නැතුව ආහාරයට ගන්න පෙළඹෙනවා. ඉතින් ඒ වගේම සර්වභක්ෂක සහ ශාකභක්ෂක කියන මාළුන්ට මේ විදිහටම තමයි ඒගොල්ලන්ට අදාළ කරන ගැටලුවක් නැතිව ඒගොල්ලන්ගේ පෝෂණයට වැදගත් වෙන විදිහට ආහාර ලබා දෙන්න. එතකොට ඒක ලස්සන බැලන්ස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. අපි ටැංකි සයිස් එක, ඒ කියන්නේ අපි ටැංකිය ඩිසයින් කරලා ඉවරලා හදාගත්තනේ මාළුවට ගැලපෙන පරිදි. ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම මේකට මාළුත් නෙමෙයි අත්‍යවශ්‍ය, මුකුත් නෙමෙයි අත්‍යවශ්‍ය, ටැංකියක් තුළ මාළුන්ට ජීවත් වෙන සහ පැවැත්ම සඳහා අනිවාර්යම ෆිල්ට්‍රේෂන් සිස්ටම් එක තමයි අංක 1ට අවශ්‍ය. එතකොට ෆිල්ට්‍රේෂන් සිස්ටම් එක හොඳටම තියෙන්න ඕනේ. ඉතින් ඒ තියෙන්නත් ඕන එක එක ෆිල්ට්‍රේෂන් සිස්ටම් අපිට යූස් කරන්න පුළුවන්. ඒ මාළු වර්ගය සහ ඔයා ටැංකිය තුළ කරන්න යන වැඩේ යනවා තමයි ඒ ෆිල්ටරේ තෝරා ගැනීමක් කරන්න වෙන්නේ. ඉතින් ඔයා හොයන්න ඔයාගේ මාළුවට ගැළපෙනම ෆිල්ටර් එක මොකක්ද කියලා, ඒ වෙනුවෙන් හොඳම ෆිල්ටර් එකක් ලබා දෙන්න. ඊට පස්සේ අපි බලන්න ඕනේ අපි හදන්න බලාපොරොත්තු වෙන මාළුවට දැන් අපි මේ දේවල් ටික බලාගෙන බලාගෙන ආවනේ. දැන් ටැංකියත් හදලා ඉවරයි, ෆිල්ටරෙත් තෝරගෙන ඉවරයි. දැන් අපි මේකට මොනවාගේ සෙටප් එකක්ද දාන්න ඕනේ කියලා හිතන්න ඕනේ. එතකොට ඔයා තෝරගන්න මාළුවට අනුව තමයි මේක තීරණය වෙන්නේ. සමහර මාළු බයෝටොප් සෙටප් වල ඉන්නවා, සමහර අය පැලුඩේරියම් සෙටප් වල ඉන්නවා, තවත් කට්ටිය ප්ලාන්ටින් සෙටප් වල, එහෙම නැත්නම් බයාබොටම් ටැංක් වල, නැත්නම් සබ්ස්ට්‍රේට් එකක් විතරක් යූස් කරන ටැංකි එක. නොයෙකුත් විදිහ සෙටප් වල මේගොල්ලෝ එක එක්කෙනාට වෙනස් විදිහට ජීවත් වෙන්න කැමතියි. ඉතින් මෙතනදී ඔයාගේ මාළුවට ගැළපෙනම සෙටප් එක තෝරගන්න ඕනේ. ලයිට් එක ගැන කතා කරද්දී ටැංකියට සාමාන්‍ය අපි ටැංකියේ දාන මාළු, අපේ සෙටප් එක, අපේ ලයිව් ප්ලාන්ට්ස් තියෙනවනේ ඒකට ගැළපෙන පරිදි, නැත්නම් අපේ රීෆ් ටැංක් එකක් නම් තියෙන්නේ ඒකට ගැළපෙන පරිදි මාළුන්ගේ වර්ණය වැඩි කරගන්නවා නම් ටැනින් ලයිට් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාගේ සෙටප් එකට ගැළපෙන පරිදි, ඔයාගේ මාළුවට ගැළපෙන පරිදි හොඳ ලයිට් එකක් තෝරගන්න. අපි දැන් ටැංකිය ගැන කතා කරා, ඊට පස්සේ ෆිල්ට්‍රේෂන් සිස්ටම් එක, සෙටප් එක, ලයිට් එක, ඒ දේවල් ගැන කතා කරා. දැන් ඒ දේවල් ඔක්කොම සම්පූර්ණ කරගෙන ඉවරයි අපිට දැන් තියෙන්නේ
වතුර පුරව ගන්න තමයි තියෙන්නේ. ඉතින් වතුර පුරව ගන්න ඕනේ සෙටප් එකක් ගහනවා නම් සෙටප් එක ගහන්න කලින් ඉතින් කොහොම හරි වතුර දාගන්න වැඩේදී අපි අනිවාර්යයෙන්ම ඒත් මාළුව ගාවට යන්න ඕනේ. එයාට අවශ්‍ය කරන ටෙම්පරේචර් එක මොකක්ද, pH එක මොකක්ද කියන එක ප්‍රධාන වශයෙන්ම බලන්න ඕනේ. එතකොට pH එක එයාට ගැළපෙන පරිදි සකස් කරලා දෙන්න ඕනේ ටැංකිය තුල, සහ ටෙම්පරේචර් එක සකස් කරලා දෙන්න ඕනේ. උෂ්ණත්වය, ඒ කියන්නේ ටෙම්පරේචර් කියන්නේ උෂ්ණත්වය. උෂ්ණත්වය නිකන් හරි අඩු වෙලා නම් තියෙන්නේ අපිට ඇක්වේරියම් හීටර් එකක් යූස් කරලා ඉවර වෙලා ඒක අපිට අවශ්‍ය පරිදි ඒක නග ගන්න පුළුවන්, වැඩි කර ගන්න පුළුවන්. එතන ගියා pH මේ ටෙම්පරේචර් එක වැඩි වෙලා නම් තියෙන්නේ කූලින් සිස්ටම් එකක් හරි යූස් කරලා ඒක ලෝ කර ගන්න පුළුවන්. ඉතින් pH එක අඩු වෙලා තිබ්බොත් එහෙම අපිට කොරල් සෑන්ඩ් වගේ යූස් කරලා ඉවර වෙලා වැඩි කර ගන්න පුළුවන් කමක් තියෙනවා. අඩු කර ගන්න ඕනේ නම් අපිට සාමාන්‍ය කොට්ටංකොළ, වේලිච්ච කොට්ටංකොළ දැම්මොත් එහෙම යම් තාක් මට්ටමකට අඩු කර ගැනීමක් කර ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරද්දී ඔයාගේ මාළුන්ට මේ මීඩියාසු ගැළපෙනවද කියන එක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ෆිල්ට්‍රේෂන් සිස්ටම් එක අනුව ඒකට ගැළපෙන පරිදි ෆිල්ටර් මීඩියස් දාගන්න ඕනේ. ඉතින් ෆිල්ටර් මීඩියස් දාගද්දී පිටපස්ස ටැංක් එකේ තෝගනන්න පේන ඇති ෆිල්ටර් මීඩියස් දාලා තියෙනවා. ඒකේ මෙකනිකල් තියෙනවා, බයොලොජිකල් තියෙනවා. නමුත් කෙමිකල් කියන මාධ්‍යය නැහැ. මොකද කෙමිකල් දාගන්නේ අපි සාමාන්‍යයෙන් ගොඩක් දුරට. ඒ කියන්නේ කෙමිකල් කියන්නේ ඇක්ටිව් කාබන්. ඇක්ටිව් කාබන් දාගන්නේ අපිට අත්‍යවශ්‍යම මොහොතක් ආවොත්. ඒ කියන්නේ අපි සාමාන්‍ය බෙහෙත් එකක් යූස් කරපු වෙලාවක මොන හරි කෙමිකල් ගතිය මොන හරි අයින් කරගන්න තියෙනවා නම් වගේ අවස්ථාවලදී, හෝ අපිට වතුරේ තියෙන මොන හරි දියවෙච්ච ගතියක්, ක්ලවුඩි ගතියක් තියෙනවා නම් ඒ වගේ වෙලාවට යූස් කරන්න පුළුවන්. ඒක දිගු කාලිනව තියාගන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙලාව තියාගෙන ඉවරලා අපේ ප්‍රොසෙස් එක ඉවරුනෙන් පස්සේ ඒක අපිට පුළුවන් රිමූව් කරගන්න ටැංකියෙන්. ඉතින් ඔන්න ඔය වගේ ෆිල්ටර් මීඩියස් අපේ ෆිල්ටරේ තුලට දාගත්තට පස්සේ අපිට මේ ෆිල්ට්‍රේෂන් සිස්ටම් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. කතා කරපු දේවල් වලට අමතරව කියන්න තියෙන්නේ ඔයාගේ මාළුවට කොමන්ලි එන්න පුළුවන් ලෙඩ වර්ග මොනවාද කියලා චුට්ටක් බලන්න, ඒක ස්ටඩි කරලා බලන්න මොනවාගේ දේවල් දෙන්න පුළුවන්. අපිට හදිසියක් වුණත් යූස් කරන්න පුළුවන් අවශ්‍ය වෙන බෙහෙත් වර්ග මොනවාද, හදිසියකදී පාවිච්චි කරන්න පුළුවන් බෙහෙත් වර්ග මොනවාද කියන දේවල් බලලා ඉවරලා බැකප් එකේ තියාගන්න. එතකොට කිසි ගැටලුවක් නැහැ බෙහෙත් අතිනෝ. ඒකත් හැබැයි හිතෙන ලෙඩේට දාන්න බෑ. අපි මුලින්ම එයාට වැළඳලා තියෙන රෝගය හරියට අඳුර ගන්න ඕනේ. ඒක 100% කන්ෆර්ම් කරගෙන ඒකට ගැළපෙන පරිදි තමයි බෙහෙත් දාගන්න ඕනේ. නැත්තම් කෝකඩ තෛලය වගේ අහුවෙන එක දාන්න එපා. මග්ගව තියෙන්නේ මේක, මම දානවා මේකට, එහෙම කියලා දාන්න එපා. වෝටර් චේන්ජස් දෙන පාරට එක එක බෙහෙත් හලන්න එපා ටැංකියට. බෙහෙත් කියන දේවල් යූස් කරන්නේ ඒ අවශ්‍යතාවයන් වලදී විතරයි. ඊට අමතරව පණු බෙහෙත් දෙන එක එහෙම සාමාන්‍යයෙන් ගොඩක් දුරට මොන්ස්ටර් කැටගරි එකේ මාළුන්ට, සික්ලිඩ් වර්ග වලට, ඒ වගේ අයට ටිකක් වැඩිපුර දෙන්න ඕනේ. ඉතින් ඒකයි කියලා හැම මාළුවෙට්ටම ඕක පන්න දෙන්න අවශ්‍යතාවයක් නැහැ. සහ වයසක් වගේම දිය යුතු කාලයක් තියෙනවා. ඒ වගේම ඒකට අදාළ කරන බෙහෙත් වර්ග තියෙනවා. ඉතින් ඒ ගැන හරියට බලන්න හදිස්සි වෙලා ඉවරලා තියෙන එකකින් අහුවෙන එකකින් ඒ දේවල් කරන්න ගිහිල්ලා මාළුව අමතර අතතියකට පත් වෙලා ඉවරලා මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් කරද්දී, ඒ කියන්නේ බෙහෙත් යූස් කරද්දී, බෙහෙත් වර්ග යූස් කරද්දී අනිවාර්යයෙන්ම දෙපාරක් හිතන්න, ලෙඩේ ගැන හරි අවබෝධයක් ගන්න. ඉතින් ඔන්න අපි එකින් එක පිළිවෙලට කරගෙන ආවිලා දැන් අපි ටැංක් එක ෆුලි හදාගෙන තියෙන. ඒ කියන්නේ අපි මේකට ෆිල්ට්‍රේෂන් සිස්ටම් දාලා සෙටප් අවශ්‍ය නැහැ. ඒ දේවල් හරි ගස්සගෙන වතුර පුරවලා මේ දේවල් ඔක්කොම කරලා දැන් මාළුව ගේන්න ලං වෙලා තියෙන්නේ. තාම මාළුව ගේන්න බෑ. අපි වතුර ගහලා දවස් දෙක තුනක් තිබ්බත් ගේන්න බෑ. මොකද අපි මෙතනදී ටැංකිය අලුත් නම්, ෆිල්ටරය අලුත් නම්, ෆිල්ටර් මීඩියාස් අලුත් නම් මේක හොඳට වෝටර් සයිකල් වෙන්න දෙන්න ඕනේ ටැංකිය තුල. මොකද නැත්තම් ඇමෝනියා ලෙවල් එක එහෙම අප් වෙන්න පුළුවන්. අපේ ඇමෝනියා වලට, නයිට්‍රේට් නයිට්‍රයිට් වලට එරෙහිව සටන් කරන්න බෙනිෆිෂල් බැක්ටීරියා ටැංකිය තුල වැඩි වැඩියෙන් නිර්මාණය කරගන්න ඕනේ. ඒ ක්‍රියාවලියට තමයි අපි මේ ෆිල්ටර් එක ඔන් කරලා වතුර ගහලා ඉවර වෙලා දවස් සාමාන්‍ය 4-5කට වඩා තියන්න ඕනේ. කියන්නේ අලුත්ම ටැංකියක් නම් මේ තියෙන ඔක්කොම අලුත් නම් අනිවාර්යෙන් සතියක් දෙකක්වත් තියන්න ඕනේ. ඔයාගේ ටැංකි සයිස් එක සහ දාන්න යන මාළු අනුව ඒක ඔයා තීරණය කරන්න. හදිස් වෙන්න එපා පොයල එකවත් මාළු දාන්න. මොකද සෙටප් එකක් සයිකල් වෙන්න 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 ඒක තියෙන වතුරවල ක්ලියර්නස් එක වගේම තියෙන කන්ඩිෂන් එක ඔක්කොම, ඒ කියන්නේ මාළුන්ට හිතකර තත්වයන් හැමදේම හරියාකාරව බැලන්ස් වෙලා හොඳම තත්වයකට එන. ඒ නිසා ටැංකියක් හදපු පළියට හදපු ගමන් මාළුවේ ගෙනල්ලා දාන්න කොහෙත්ම හදිස් වෙන්න එපා. ඒකට කාලය දෙන්න හිමින් සිරුවේ හරි මට්ටමකට එන්න. ඉතින් කොමාරි ඇමෝනියා සම්බන්ධයෙන් මුකුත් දන්නේ නැත්නම්, ඒ කියන්නේ නයිට්‍රජන් සර්කල් එක ගැන හරි අවබෝධයක් නැත්නම් උඩින් ලින්ක් කරන්න වීඩියෝ එක ගිහිල්ලා බලන්න. ඒකේ සඳහන් වෙනවා මේ ඇමෝනියා මොනවාද, නයිට්‍රේට් මොනවාද, නයිට්‍රයිට් මොනවාද, සහ බෙනිෆිෂල් බැක්ටීරියා කියන්නේ මොනවාද කියන එක ගැන. ඔයාගේ ටැංකිය තුල තියෙන ෆිල්ටර් මීඩියස් දැනටමත් පරණයි නෑ. ඒ කියන්නේ මේ ටැංකිය තුල කලිනුත් මාළු හිටියා, ෆිල්ටරේ රන් වුණා. ෆිල්ටරේ වේලිලා තියෙන්නත් බෑ. ෆිල්ටරේ රන් වෙවි තියෙන්න ඕනේ වතුරත් එක්ක. එහෙම තිබිච්ච ෆිල්ටර් එකක් නම් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. වතුර ටික ඉක්මනට සයිකල් කරලා ඉවරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දවස් 3-4ක් විතර.
ගිහින් ඉවරලා ඉක්මනට ගන්න පුළුවන් නැත්නම් අර විදිහට ඔක්කොම අලුත් නම් සතියක් දෙකක් දෙන්න ඕනේ ඒකට ඊට වඩා වැඩි කාලයක් දුන්නත් ගැටලුවක් නැහැ ඒක ටිකක් ඉක්මන් කරගන්න ඕනේ නම් ඔයාලට සාමාන්‍යයෙන් බෙනිෆිෂල් බැක්ටීරියා හදාගන්න ඒකට අදාළ කරන කිමිකල්ස් වර්ග එනවා එහෙමත් නැත්නම් තවත් ඔයාගේ මාළු දැනටමත් ඉන්න ටැංකි එක තියෙන රන් වෙන ෆිල්ටර් එකකින් ඔයාලට පුළුවන් ඒකේ තියෙන මීඩියාස් ඒ කියන්නේ සෙරමික් රින්ග්ස් හරි ස්පොන්ජ් හරි මොන හරි මීඩියාස් ටිකක් අරගෙන ඉවරලා ඔයාගේ ෆිල්ටර් සිස්ටම් එකට දාගන්න. එතකොට මේ අලුත් ෆිල්ටර් එකට ඔයා ඒ පරණ ටැංකියෙන් අරගෙන පරණ ෆිල්ටර් එකකින් අරගෙන බඩු ටිකක් දාගත්තාම ඒකේ තියෙන බෙනිෆිෂල් බැක්ටීරියා ඉක්මනට ඉක්මනට ටැංකිය තුල ව්‍යාප්ත වීමකට ලක් වෙනවා. ඉතින් ඒකත් එක්කම අපිට මේ වෝටර් සයිකල් කරගන්න එක ඉක්මන් කරගන්න පුළුවන්. ඔන්න ඉතින් දැන් ඔක්කොම කරගෙන ඇවිල්ලා සති දෙකක් විතර ගිහිල්ලා ඉවර වෙලා ටැංකියත් ෆිල්ටර් එක රන් වෙලා ඔක්කොම වෙලා සයිකල් වෙලා ඉවර වෙලා අපිට හොඳම මට්ටමකට ටැංකි ඇවිල්ලා තියෙනවා. දැන් අපිට වෙලාව ඇවිල්ලා තියෙනවා මාළුවව අරගෙන එන්න. ඉතින් අරගෙන ආව ගියමුකෝ ඒ ආව ගම ගෙනාව ගමන් ඩෝන් ගාලා අතාරින්න පා ටැංකියට. එතනදී ආව ඇක්වමේට් කරගන්න ඕනේ ටැංකියට. ඉතින් ඇක්ලිමේෂන් පිළිබඳව හරියාකාර අවබෝධයක් නැත්තම් මොකද්ද මේ ඇක්වමේට් කරනවා කියන්නේ ඇක්ලිමේට් කරනවා ඇක්ලිමේෂන් එක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම උඩින් ලින්ක් කරන්න වීඩියෝ එකක් කරලා තියෙනවා ගිහිල්ලා බලන්න හරිය අවබෝධයක් ගන්න එකෙන්. ඒකෙන් ටෙම්පරේචර් එක pH එක වෝටර් පැරමීටර්ස් ඔක්කොම හිමින් සීරුව ඒ ක්‍රියාවලිය කරලා ඉවරලා බැලන්ස් කරගෙන මාළුවව අපිට ටැංකිය තුලට රිලීස් කරගන්න තියෙන්නේ. ලොකු ප්‍රොසෙස් එකකින් පස්සේ අපි අපේ ඩ්‍රීම් ෆිෂ්ව ටැංකිය තුලට ගෙනලා දාගන්න තියෙන්නේ. ඉතින් දැන් ගෙනලා දැම්ම ගමන් අපි වැඩේ ඉවරයි හරි දැන් සුපිරි කියලා ඉන්න බෑ. එයාට කාලය දෙන්න ඕනේ ටැංකියට හුරු වෙන්න. ඉතින් මේක ගොඩක්ම බලපාන්නේ. කියන්නේ මේ ආතතිය කියන එක ගොඩාක් දුරට බලපාන්නේ ලොකු මාළුන්ට තමයි. ඉතින් ඒකත් සාමාන්‍යයෙන් මොන්ස්ටර් කැටගරි එකේ මාළුන්ට ටිකක් වැඩි. ඒගොල්ලෝ පොඩ්ඩක් හැංගෙන්න බලනවා, සෙටප් එකට හුරු නැත්නම් ඒගොල්ලෝ පයින්න බලනවා, ආහාර ගන්නෙ නැහැ. ඊට පස්සේ එයාගේ තියෙන පාට හංගගෙන ඉන්නවා ටැංකිය තුල. අපි ඒව දැක්කහම ගිහිල්ලා හැංගෙනවා. ඉතින් ඒ වගේ කාලයක් තුල එයාට සතියක් දෙකක් තවත් අපි ඉඩ දෙන්න ඕනේ. දැන් අපි ගොඩක් ඉවසුවානේ ටැංකිය සයිකල් වෙනකන් හිටියා, ටැංකිය අවශ්‍ය කරන විදිහට හදාගන්නකන් හිටියා. ඒ වගේම මාළුව ගෙනලා දාගත්තට පස්සෙත් අපි මේ දේවල් ටික අත්‍යවශ්‍ය කරන්න. ඉතින් එයාට කාලය දෙනවා. එයා ලයිට් එකට බයයි නම් ලයිට් එක ටිකක් ඕෆ් කරලා තියනවා ගෙනලා දවස්ක් දෙකක් යනකන්. ඊට පස්සේ හිමින් සීරුව ලයිට් එක දාගන්න පුළුවන්. ෆිල්ටර් අවුට්පුට් එක ඒ කියන්නේ ටැංකිය තුලට එන වෝටර් ලයින් එක සැර වැඩි වගේ නම් එයාට ඒක ගැටලුකාරී තත්වයක් ආවොත් එහෙම ඒ කියන්නේ ඔයාට පේනවනේ මේක සැර වැඩිද කියලා මෙයාට. ඒ වගේ අවස්ථාවක් ආවොත් එහෙම මොකද ආතතියට පත්වෙච්ච මාළුවෙක්ගේ අර පාට හංගනවා විතරක් නෙමෙයි එයාගේ එන්නේ ඉන්න ප්‍රතිශක්තිකරණය අඩාල වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී එයා වීක් වෙලා මැරෙන්න උනත් පුළුවන්. එතකොට එයාගේ ප්‍රතිශක්තිකරණය අඩාල වෙන සියලුම දේවල් අපි අයින් කරන්න ඕන. අයින් කරන්නයි කියන්නේ පර්මනන්ට් අයින් කරනවා නෙමෙයි. එයාට රිකවර් වෙන්න කාලය දිය යුතු නිසා ඒ කාලය තුල ඒ දේවල් අයින් කර ගැනීමක් කරගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ දැන් ලයිට් ඕෆ් කරලා ෆිල්ටර් ඕෆ් කරා දවස් 3ක් විතර ගියාම එයා අඳුරගෙන මේ සෙටප් එක අඳුරගෙන අපි කවුරුත් නැති වෙලාවට රෑට එයා එහෙට මෙහෙට ගිහිල්ලා බලනවා. ඊට පස්සේ ටිකක් අඳුරගත්තට පස්සේ අර දේවල් හිමින් සීරුවේ ඔන් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක තමයි කියන්න ඕනේ සාමාන්‍ය ආහාර දෙන්න හදිසි වෙන්න එපා. ඒ කියන්නේ පොඩි මාළු වර්ග ඉන්න ඒ කියන්නේ ආහාර දීලා බලන්න ගෙනලා දවස්සක් දෙකක් තියලා ආහාර දීලා බලන්න. එයා ආහාර ගන්නව නම් ලොකු ගැටලුවක් නැහැ. නමුත් මම කිව්වා වගේ මොන්ස්ටර් කැටගරි එකේ මාළු ටිකක් ආහාර වර්ජනය කරන්න බලනවා. ඒ කියන්නේ සතියක් දෙකක් කරන්න පුළුවන්, මාසයක් දෙකක් කරන්න පුළුවන්. පෙලක් වෙලාවට ඒගොල්ලන්ගෙත් ඉන්නවා ගෙනලා දාපු ගමන් කනවා. මේ ටැංකියෙන් ඒකට දැම්මත් කනවා, ඒකෙන් මේකට දැම්මත් කනවා. ඒ වගේ අර නෝමල් හුරු වෙච්ච මාළුත් ඉන්නවා. ඒ වුණාට එතනින් 100ට වැඩි ප්‍රතිශතයක් ගත්තොත් එහෙම ඒගොල්ලෝ කෑම වර්ජනය කරනවා. ඉතින් ඒ කාලය තුල අපි එයාට දවස ගානේ කන්න දෙන්නයි අත දාලා ඕකයින් කරන්නයි එහෙම කරන්න යන්න එපා. එයාට කෑම එපා වෙනවා, නිතර නිතර ඔය අත දාද්දී ස්ට්‍රෙස් වෙනවා. ඉතින් හොඳම දේ තමයි එයාට කාලයක් දෙනවා. මොකද සාමාන්‍ය ලොකු මාළු එහෙම ඉක්මනට මැරෙන්නේ නැහැ කෑම නැතුණා කියලා. එයාට කල් දෙනවා ටිකෙන් ටික එයාට ටැංකිය තුලට රිකවර් වෙන්න. ඊට පස්සේ පුළුවන් අපිට ආහාර ලබා දෙන්න. ඉතින් උදාහරණයක් ගත්තොත් එහෙම අරවානෙක් ගෙනාවොත් එහෙම ඒක කෑම කන්නේ කියමුකෝ මුල් දවස් දෙකේ තුනේ එයාව සතියක් විතර බඩගින්නේ තියනවා. ඒ තියල ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. ඉතින් ඒ සතියට කලින් කෑම කනවා නම් දුන්නට කිසිම ගැටලුවක් නැහැ. මම කියන්නේ මේ කෑම කන්න ආස නැතිව වර්ජනය කරන මාළුවෙක් ඉන්නවා නම් එයාට කාලය දෙන්න, සතියක් විතර කාලය දෙන්න. ඒ දීලිවරලා එයා ආසම කරන කෑම කලින් කාපු කෑම එයාගේ ළඟට වෙන්න දාලා ඉවරලා ඔයා අයින් වෙන්න ඕන ටැංකිය ගන්න. එයාට chance එක දෙන්න ඕනේ එයාට ඇවිල්ලා කන්න. ඉතින් වැඩි වෙලාවක් ටිකක් දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් දෙන්න ඕනේ පෙලක් අය ටිකක් පරක් වෙලා ඇවිල්ලා. මොකද එයා බයයිනේ. ඒ කෑම කෑල්ල වැටුණාත් ඒකෙන් සුවඳක් ආවත් එයා ඒකටත් බයයි. එතකොට හිමින් සීරුවේ තමයි ඒකට ලඟ වෙන්නේ. ඉතින් ඒ වගේ වෙලා ඉවර වෙලා මුල් දවසේ කෑවේ නැත්නම් ඒක අයින් කළා තවත් දවස් 2ක් ඇරලා ඉවරලා දෙන්න පුළුවන්.
ඒ දීලි ඉවරලා එයාව හිමින් සිවුරේ කෑමට හුරු කරගන්න පුළුවන්. ඊට අමතරව මේ කාලය තුල ඒ කියන්නේ එයා ටැංකියට හුරු වෙන්න දෙන කාලය තුල අපිට පුළුවන් 125 වෝටර් චේන්ජස් දීලි ඉවරලා වතුර අලුත් කිරීමක් කරන්න. හැබැයි මේකත් මුළු ඔක්කොම සෙටප් එක එහෙම හි කරලා ඉවරලා අතපය එහෙ දාලා අතුල්ලලා කරලා ඒ දේවල් කරන්න යන්න එපා. කෙලින්ම බටේ දැම්මම අවශ්‍ය තැන් වලින් කුණු ටික ඇද්දා, එයාගේ වේස්ට් එක ඇද්දා. එච්චරම තමයි කරන්නේ. ඒතනින් එහා තියෙන ඔක්කොම අතුල්ලන්න මුකුත් කරන්න යන්න එපා මුල් දවස් කීපේ. මොකද එයා හුරු වෙලා නැහැ නේ තාම. ඊට පස්සේ මේ දේවල් කරලා ඔක්කොම කරලා ඒගොල්ල හුරු වුණාට පස්සේ අපිට ගැටලුවක් නැහැ. එතනින් එහාට සාමාන්‍ය මාළුවෙක් විදිහට සාමාන්‍ය පරිදි එයා ටැංකිය තුල හැසිරෙනවා. ඊට පස්සේ මේ ඔක්කොම කරලා ආහාර ගන්න මට්ටමට ආවනේ. ඉතින් මුලින්ම මම කිව්වා වගේ මේ මාළුවට ගැළපෙනම පරිදි හොඳම ආහාරය ලබා දෙන්න. ඒකත් ඕවර් ෆීඩ් කරගන්න එපා. තමන්ගේ මාළුවා උපරිම කෑම කන තත්ත්වයක් තියෙනවනේ. ඒ කියන්නේ ඔයාට මුල් පාර දෙපාර තුන් පාර කෑම දෙද්දි ඔයාට තේරෙනවා මෙයා කොච්චරක් කෑම ගන්නවද, මෙයාගේ කොච්චරක් ගත්තහමද බඩ පිරෙන්නේ කියලා බලලා ඉවරලා ඒක ඔයා 75%කට විතර අඩු කරන්න. 75%කට අඩු කරලා ඉවරලා ඒ දෙන වේල් ගාන සහ දිය යුතු ප්‍රමාණය අඩු වැඩි වීමක් කරන්න පුළුවන් අපිට. ඒ මාළුවාගේ සයිස් එක, එයාගේ වයස වගේ දේවල් බලලා. ඉතින් එතනදී බලලා ඉවරලා ඒක බැලන්ස් කරගන්න නැත්තම් එතනත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඕවර් ෆීඩ් වෙලා එහෙම සමහර අය ඉන්න තමන්ගේ මාළුවාව ඉක්මනට ලොකු කරගන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් අවශ්‍ය කරන කෑම හොයන්න යනවා. ඉතින් අඩු ගානක ඉක්මනට සයිස් වෙන කෑම එකක් තෝරගන්නවා. ඒක දෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ අපි දකිනවා මෙයාගේ මාර ග්‍රෝත් එකක් දකිනවා අපිට. මේක ඉක්මනට ඉක්මනට ලොකු වෙනවා. නමුත් මෙයා අපි ආදරෙන් හදන මාළුවානේ. අපිට ඕනේ නැහැ එයාව ඉක්මනට ලොකු කරගන්න. එයාට අවශ්‍ය පරිදි එයාට සුදුසු, ඒ කියන්නේ එයාගේ ග්‍රෝත් රේට් එකක් තියෙනවනේ එයාට. ඒ ග්‍රෝත් රේට් එකට එහා ගිය ග්‍රෝත් එකක් ගන්න අපි ට්‍රයි කරනවානේ. ඒ කියන්නේ අඩු කාලයක් තුලදී අපි ඒ තුලට ගිහිල්ලා බැලුවොත් එහෙම එයාගේ ලයිෆ් ටයිම් එක බොහෝ ඉක්මනට අඩු කරවීමක් තමයි එතනදී කරලා තින්නේ. ඒ නිසා පුළුවන් තරම් ට්‍රයි කරන්න මාළුවට નિયમિત කාලයේදී નિયમિત සයිස් එකකට ගන්න. එතනින් එහා අඩු කාලයක් තුල වැඩි growth එකක් ගන්න කොයි වෙලේකවත් try කරන්න එපා. ඒකට ආහාර ලබා දීමක් කරන්න එපා. ඔන්න નિયම තැනට ඇවිල්ලා තියෙනවා. දැන් අපි අර ලොකු කරගන්න හදිස්සිය ගැන කතා කරන්නේ. ඊට වඩා හදිස්සියක් තියෙනවා breeding කරගන්න. මේක male ද female ද කියලා හොයන්න. මේ තාම පැටියා ගිනාපු ගමන් මේක පිරිමි සතෙක්ද ගෑනු සතෙක්ද, මේකට පිරිමි සතෙක් නැද්ද ගෑනු සතෙක් නැද්ද, මෙයා breed කරන්න පුළුවන්ද, කොයි කාලෙද කරන්න පුළුවන්, මේ අන්තිම ඒ කියන්නේ breeding වලට සුදුසුම වයස නෙමෙයි හොයන්නේ, බ්‍රීඩින් පටන් ගන්න ඒජ් එක මොකද්ද කියලා හොයන්නේ. මෙයා කොයි සයිස් එකේ ඉඳලාද පටන් ගන්නෙ, නැත්නම් එයාගේ හරියට මැචුව වෙලා ඒ වයස මොකද්ද කියන එක නෙමෙයි හොයන්නේ. ඉතින් ඒ වගේ හදිස් වෙන්න එපා කොහෙත්ම. එයාට නිසි කාලයක් තියෙනවා, නිසි වයසක් තියෙනවා. ඒ වයසේදී එයා බ්‍රීඩ් වෙද්දී ඒකේ එන පැටව ප්‍රමාණය හොඳ නිරෝගිමත් පැටව වෙන්නේ. එයාලටත් හොඳ ප්‍රශ්නයක් නැතුව එයාගොල්ලොත් නිරෝගීව ඉන්න, ඒ කියන්නේ මවුසත්තුත්. එතනින් එහා ඒගොල්ලන්ගේ ලයිෆ් ටයිම් එක අඩු වීමක් වෙන්නේ නැහැ, මාළු බාල වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ ගැළපෙන වයසේදී පමණක් බ්‍රීඩ් කරන්න හොයන්න. ඒගොල්ල ස්වභාවිකව බ්‍රීඩ් වුණත් පොඩි කාලෙදී ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක අපි බලෙන් කරපු දෙයක් නෙමෙයි. නමුත් හදිස් වෙන්න එපා තමන් ගන්න සුරතලාව බ්‍රීඩ් කරගෙන ඒක මත්තෙම නැහෙන්න. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රධාන කරුණු ටිකක් තමයි කතා කරන්න තියෙන්නේ මේක ගැන. මොන හරි තැන්වල අතපසු වීම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කතා කරන්න ඕන තැන් අතපසු වෙලා තියෙන්නත් පුළුවන්. මොකද මම හිත ඉක්මන්ට මේ දේවල් ටික මැනේජ් කරගෙන කතා කරේ. ඉතින් ඒ වගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට මොන හරි තැනක අතපසු වීමක් දැක්කොත් එහෙම අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒකට අදාළ කරන උත්තරේ දෙන්න. මොන හරි ප්‍රධාන තැන අතපසු වෙලා නම් අනිවාර්යෙන් මම ලොකු කමෙන්ට් එකක් දාලා ඒක පින් කරලා තියන්නම් පල්ලෙහා. ඒකත් කියවලා ඉවරලා හොඳ අවබෝධයක් ගන්න. එහෙනම් අද වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. බොහොම ස්තුතියි රැඳී සිටියට. එහෙනම් ඊළඟ සතියේ හොඳ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මම නවතිනවා. මේ The Fishy Flags.